වා සාධරෙන් පිළිගන්නනොහෙල් මරු නල්ලකට ඉතිං අන්දාාපිබලන්ඩයන්නේ රෝයෝනිේ කෙන්ශීන් පාට්1න් කියන්න දස් ොහිරෙසිච්ච ෆිල්ම් ගැන සිරපටි ආරම් ේදයක් අපිට පෙන්න්නනවා කියෝතුෝ ප්‍රදේශයේ කැරලකාර හමුදා සහ ශෝගන් පාර්ශවය අතර ුදධයක් ඇති වෙලා තිනො කියලා. කරලකාර හමුදාවන් කලා අදස් කරලා තියෙන්නේ සාමකාමේ විප්ලවයක් කරමින් පාලකපක්ෂ පෙන්ලාදිමීමට ඒකාලටේ විදේශ වෙල දුන් සහ අලුත් ප්‍රතිපත්යක් නිර්මාණය කරබ ශෝගනයටට කටිය. ඇලකාර කණ්ඩෑම් සහ ෝගන්ගේ ආදරකරුවන්න අතර එද්දා සට ස හැට හතරිදන්තමයි සටන් පැවත්වෙෙන්නේ. ඉතින් මේක උ්ච තමවස්ථාවේදේ කැරලිකාර හමුදාවලට ශෝගනර් පාජය කරමෙන් යුද්ධ ආසන් කරන්න පුළුවන් වෙලා. ඉතින් ඒගල්ලන්ට එද්දසස්සේ හැටා අටිදී තමයි මේ සටනජයග්‍රහය කරන්න පුළුවන්වුණේ. සටනගොඩක් දරුවෙන අතර මේක ප්‍රඵලයක් විදි හට දෙපාර්ශවෙන්ම බොෝජීවිතහනි සිදදුුවනත් අවසානයේ දී කරලිකාර හමුදදාන් සරණ ජැග්‍රාණය කරපු නිසා ඒෙ සංකේ තැක්විදියටට ඒගොලු අධිරාජ කොඩි එසවීමෙන් සාමයේ යුගයා රම්භ වෙනවා. ඒකාලි ශෝගන් නාධරකාමුදාාන දෙරල් නෙඳදර්රියා හෙවත් ශංසේ ගමින් බටයක් ෙදිරති නෝ හජමි සசைටෝ කෙලා. ශෝගන්ගේ හමුදා පරාජනා කලා දැනගත්තර පස්සේ සයිටෝට වශිලා තියනවා එයාගේ ජීවිතය අවසංවතාවට දුවන්ත සටනක් කරන්නේ. යාට මේ දුවන්සතටන කරන්න වශිලා තියෙන්නේ ගොඩක් දරුණු ගාතකෙක් වන ඉටෝකෙරේ බයිටෝසායි කෙනෙක්ක නත් එක්ක. බයිටෝසායකයන්නේ කිසිමතුවාලයක් කරගන්න ඇතුව තමන්ගේ සතුරාන්ව තපපර කිහිපේකින් මරාධාන පුළොන් සැම්රයිවරෙක්. සටන අවසංගලා සාමයෝගගේ උන්දවඋනාට පාස්සේ කෙන්ශීන් කෙන බයිටසයි තිරණය කරනවා, තවදුරට සටන් කරන්නඇතුව මෙතනින් පිටත්තලයනෝ කියෙලා. අදීසියම සිංගුසෙමි අනදින නිධාරේවෙච්ච සයිටෝ කෙන්ීන්ට කතා කරනවා එයටට දුවන්තසටන කරන්න ඕනි කියෙලා. බැක සේතත් කැංචීෙන්ට අවශිලා තියෙන්නේ එයාගේ කඩුව අතැල්ලදාලා සාමයෝග අරම්භුණට පස්සේ තමන්ගේ බිටදට දුන්න පොන්දු ඉටු කරන්න. ඉතින් වැඩිකාලයක්ක්කැන්නකාරෙන් එඒ ස ගනල් ජීතමමාරදම කඩුව බිමගහලා ඉටෝකිරේ බටු සෑකෙනෙක්වෙන්නඩ අ වශනය කලා පෙන්නවමෙන් ීරණය කරනව මෙත නගිවත්තලය නො කියෙලා. මහොතකට පස්සේ ශින්සෙන්ගුම ටයන්ගෙක් සමොරයිවරේ මරෙච්ච මලසිරට සී ගානක් මැත්්දෙන් අපිට පේ නොව ැටිනෝ කියෙලා. තියාම ුද පි ාරමියගේ සැමර අවුරුසේ ගනක් පසු කරමින් ගොඩක් කමරෙන් ඉස්සරටඇවිදගැනකොට, එයා හම්පේෙන් කෙන්ශීගේ කඩුුවල්ලනවා. සැමරයි කෙනෙක් විදිට මේ අල්ලපු ගමන් එයට කඩුවේ වේදනාව දැනනාතර මයට තේරුන් ගැනවා මේ බන්්ටසාය කඩුවෙන් බොහෝ මිනිස්සුන්හ ඝාතනය කරල තිනො කෙලා. ඊට පස චිත්‍රපටය අවුදු දහයක් ස්රාට ගමන් කරන අතර පේනවාදැන් ජපානය අත්ිරල් අරමොටෝ යමඟටා කියන අධිරාජ්‍යෙක් විසින් තමයි පාලනය කරන කෙලා. ඉතින් ජපානය මේ සාමකාමේ කාලේ ශෝගනෙන් පක්ෂය විසෙන් මෙහනකොට වගේ නෙමේ ඉතාමත් වේගෙන් සංවර්ධනය වෙන්න පටහර හැබැ මේ වෙනකොට අපිට පීනවා ජපානයේ ධනවත් ව්‍යාරිකෙක් වෙච්ච, ටකේඩා කං්ඥුරී කෙනෙක් එෙන ජපන් රජයේ සතුරම්භවට පත්වෙලා මොකද මේගුලු කැමතින සාමාන්‍ය මිනිසුන්ට අතට සල්ලී නො දකින්න. ඒවගේම ටකේඩා කියන්නේ අබින් කෙන නිතිරදි මන්ද්‍රයක් විදේශකයන්ට විුණල ගොඩක් දනස සොයාගත්ත ්‍යාරිෙකෙක්. ඉවගේම එයාමයාබින් මද්‍රව්‍ය ජපානයේ සාමානජනතාටත් පිකරනවා. ඉවගේම එයා මෙයාබින් මද්‍රව්‍ය ජපානයේ සාමාන්‍යජනතාවටත් විකරනවා. එකදවස්සක ටකේඩෑ මිලසුගෙන් ඉල්ලා සිත්නවා මෑග අි ෂ්පාතිනය වඩාත් කාරක්ෂම කරගන්න औෂදධ සංෝයක්ෂවා ගැන්න කෙලා ඒත් ඒවිල්ලා වෙද්දි මේක නිපධනිමතන දෙන්න කිහිටියනිසා ටකේඩත් ඉරණය කරනවා තවන්ට තරගයක් ඇතිවෙන නැතිබෙන්න්න ඒගල්ලන්ගේ කෙනෙක් මරාදානෝ කෙලා. දවේ නිෂ්ාකයන් දෙන්නගෙන් ටකඩ තෝරගන්නේ මගමි කියන්න औසද නිෂ්පදකරියව. ඉතින් යා පිරිමෙක් න මරදානි කළ මෙතන කිවවාහම තමන් අනතුරේ ෙල තිේරුණ ගන් මේ මනිසා තීරණය කරනෝ ටකාඩගේ ජනනිලේ නන්ග ෙල්ලා ඉක්මටම මෙතනින් පැනලයන්න. ටකඩ ිනිස්සුන් යාගි පිවසසිහැන්න සූදනගන්න ටකඩ මේ ගළන්න නමත්වෙලලා ඒගේ ්ටසායියට අනකරනවා මේ මනිසාම දඩන් කරන කියලා. ඊලගදාසි සයිටෝ සා ශන් සෙම ගුමි පොලස්නාාරෙන් දෙෙන්න්න මේ පුද්ගලයාගේ ශරියටේ සොයාගන්න තර එගලු තිරණය කරනෝ පරික්ෂණ කාරම කරන්න කෞද මේ මිනිසාව මර දැමි කෙලා. නිලදධරන්වේන් මේ පුද්ගලොෝ ට් සයිවිේ මර දැම කෙලා නිගමනය කරත් සයිටෝට තේරුන් යැනවා මෙයාගේ ගාතකයා ඇත්ත බට්ටු සයි කෙනෙක්නේ කෙලා. මොකදයා මීටකාලෙන් බට්ටසයි කෙනෙ ගාතන කරනා කාය දැක තිරනිසා. අතර සැබ බ්ටු සයි කෙනෙක් වන කෙන්ංශේෙන්, පාර ඇවිදන් අැනකොට පොලසේ පස්්ලයක් දකින අතර, එය දකිනෝ පොලිසේවිසිෙන් මේ පැත්තේ මිනිීමරණන ගම්වසයම් බීතිරපත් කරලෙන්න්න බට්ටු සයිව සොයමිගඉන්න කෙලා. හැබැ කෙන්ශෙන් සකරනවා මේ අතරම සැමුරයි කෙනෙක් තමයි බට්ටු සයිකිෙනෙක් වගේ පෙනෙසටමෙන් එළගේ කේරිතිනාමේ භාවිත කරමෙන් අනෙත්කට්ටියෝ මරාධන කෙලා. ීන් පෝස්ටේ එකක කියෝමින් ඉන්න කොට එක පාටම රුවමත්තර්මයක් හදිසිය මයාගාවට වෙල්ලා එයාගේ දිාවට දිත්කරනත් තමන්ඟ ලීකඩුව. ඇකෙන්ශීන්ට පහර දෙන්නේ පොලිීසි විසිල් ලහබදින මට්ටුසයි වෙනකවරත්න මේේ යා කියෙලා. ඇ උපකල්පනය කරනවා සාමාන්‍ය සැමරයි කෙනෙක් දිකඩුවක් භවිත කරන්නේ නැති නිසාත් කෙන්ශීන් ගාව අසාමානතික කඩුවත් තියන නිසාත් මෙයා තමයි ඇත්තට බට්ටුසයි. ඉන්ෑමයා අට පහර දෙනකොට ඇත්තරම කේශීෙන් ඇගේ පහරෝලින් බේරමෙන් යාගේ කෑමක බේරගන්න විතරය උත්සාා කරන්නේ. එයා කියනවත් තමන් නිභාගාතය අවිදන කෙනෙක් කියේලාත් මෙයා අරංගැන මේ කඩුව අනෙක් පැත්තට මූහතතියන කඩුවක් කියලා. මොක දෙතවට මේ කඩුවෙන් වෙනත්කට්ටව ඝාතනය කරන්න බෑ. ඉතින්මයාගේ පැහදිලිකරේ මැහවට පස්සේ කෝරුකම්යායක් කියෙන මේ තරුණියමයාගේ සමාවිල්ලලා ඇගේ ලේසූ දෙනවා මෙයා ගැත්තුම පිරිදු කරගන්න. අනක් අතර සයිටෝ ටකේඩාගේ මුූල්ලස්තන ටැබල්ලා එයාමයාගෙන සැකරන නිසා උත්සාක න්නෝ ටකේඩාගෙන් ප්‍රශ්ණ කරනෝ කියලා. මකුද ශිින්සෙන් කුම පොලිසිවිසිේ විමර්ශණය කරන, අරකස්සකගේ ප්‍රධාන සැකකාරය වන බ්ට සයි වෙල තියෙන්නේ මේ පුද්ගලයා කිරතමයි එයා විශ්වාස කරන්නේ. ඉවගේම සයිටෝ හෙලි කරනවා මේ ගාතන වෙච්ච පුද්ගලයා වෙනකවරුවත්නෙ මේ ගල්ලන්ගේ නඩුවක් විමර්ශණය කරමින් හැටිය රහසිගත්ත පොලිස්්න ධාරිය කියෙලා. ේවිතත් ටකේඩාට මේක සම්බදධයක්ති නොක උප කරන්න ක්‍රමාණ ශක්ෂින තිනනිසා සයිටෝසා, පොලිසිකට්ටියට මයාපත්තරම් වට ගන්නෙම නනෑ. එදා රාත්‍රයේ ටකේඩටයගමන සුන්ගෙන් ආරං චැක්ලබෙනවා මෙයාගේ අිින්්හදන තරුණේ වෙච්ච මෙ ගම ිගලන්ගේ බේසකින් පැනහෙල කෙලා. ඉතින් යාගේ ව්‍යාපරයේ කඩා වැටේ කළ කනසට පත්වෙලා ටකඩා බට්ට සයි කළ හඳන්න බඩෝජනය කෙන මිනිසාට අනකරනවා ඉක්මටම ිහෙල්ලා මෙගුම ඉන්න තැනස්වා ගන්න කෙලා. වෙනවා උඩෝ කියන්න වෙනකවරුවත්නෙමයි අවුදු දහයිකට කාලෙන් අර ෝතෝ සටනෙන් ජිවිතී බේර ගත්ත සමරයිවරයා. එයාම තමයි බට්ට සයකෙනෙ වෙච්ච කෙන්ශීන්ගේ අර පොලෝට ගාලති බක් හඩුසය ගත්තේ.මිය අතර ටකේඩාගේ මූලස්ථානය පැනගේපු මෙගුමේ තිරනයක නොයි සින්කොම පොලසිඩ ගහෙල්ලා මේ ගල්ලාන්ගේෙන් රැකවරණයක් ගන්නක් කියෙලා. මසනාවග වැටිකාලයක් ඇන්න කකාලේෙන් ඩ ිගම සාගනමේ ස්ථනට එන්න අතර යා ශිංසයෙන් කො පොලිසි ල්ම් සමාජකයන් අමනුෂික විදියට සමුල්ල ගාතනය කරන්න පටඟර. සිද් වෙච් දේ නිසා මෙෙගම කලවෙලටත්බීටත් පත්තින නිසා ඇය උත්සාහ කරනෝ කාමරයක්ක් ලොක්් කරලා මේක සැගවෙන්න. ස්ටේෂන් එක පොලස් දාරෙන් නොක්ොමටක මලාදැම්මට පසේ උඩෝ මෙගම හැංගිල්ල එන්න කාමරලයට ඇවිදන් ගන්න පටන්හා. බැ වාසනාවට වගේයට පුළුවන්ගෙනවා පොලිසේ ජනලයක් කඩාගෙන මෙගෙන් බිහිනිලා මෙතනින් පැනයන්න. උඩෝ ටකේඩගේ මුලස්තෑනටන සූදනගෙනකොට මෙතනන්න පොලිසිධර්යක මරාදාලා එයා විසික්කරනවාම්‍යාවපාලමකින් අහම්බේ මෙතැන්ටාවප කවරුට තිරුන් යනවා පොලිසි විසින් ධනයන් කරන බට්ටසයි වෙනකවුරුත්නෙමේ මේ උඩ. ඉතිංයා කෝපේෙන් තමගේ ලිකඩු ඩෝධයාට දිත් කරලා තීරණය කරනෝ මයක්ත්තික සටන්කරනෝ කියලා. ඒන ඇතම කවරෝ අවුදෝ හිපයක්තිස්සේ බට්ට සයි කෙනෙක් එක ගොඩක් කෝප පෙන්ින්න කියේලා. එලිබි නොමීට ටික කාල්ලෙකට කාලින් සැබෑ බට්ට සයිවස්සෙන් ඇගේ තාත්තාව ඉතමත් ගුරුරු විදියට ාතනය කරලා කියලා. කෙසේ තත් උඩෝධනක පහරකෙන් ඇ විසික්කලය නොමේතනෙන්. වාසනාකට වගේ මේ ශම්දයසිලා කෙන්ශෙන් මේගළු ගඩ දුවන්ගෙන අතර එයට පුළන්ගෙනුවම විල්ලා වෙදේ කවුරුවව උන්ඩෝගෙන් බේරන්න? ො ග ට දක ලත් යාග සටංකලවදක්ක ගම ගුඩොට තේරුන් යනවා තමන් ස්රයින දගල මන කවරත්නෙේයි අර පුරවෘතයකීම වන්න පට්ට සයික කියලා උඩෝ කැ ේට පරිදන ෝදන නකොට ින්සසිංගු පොලිස්කට්ටේ ේවනකටක්ත් මෙතන්ටාපනනිසා, කැෙන්චීන්ට පුලන්ගන කවරුවමතතිින් අරගනම අවස්ථාාවධ කරමින් පලයන්න. ඊට පාස්ෙ කවරු කැංචීගේ පෞවලයාරමයටට අරගිහෙල්ලා යකර පුද්ධවට මැට ස්තුති කරනවා. ඊට පස්සෑමයාට කියනවා කලින් මේ ආරාමය ඇගේ තාත්තවිසින් පවත්තාගෙනගපු කඩු සටන්ක්‍රම පසලක් කියලා. හැබැ අමාසනාවකට බට්ටු සෑවිසිංහගේ තාත්තා මරදැම්මට පස්සේ කවුරු තීරණය කරලා මේස්ථානය කුඩා ආරමයක් බාට පත් කරනවා කියෙලා. මාසක හිපේගඩකාලින් මේ ආරම සිසුකිීපදනෙ කීටියත් බට්ටු සෑවිේ මන සුම්මරදාධන්න පටංගත්තර පස්සේ මේ ගුල හමතිතරින් ගේල තිීන අතර දැංආරාමේ තුරුලායින්නේ යහයිකෝ කියෙන පිරිමිලමයා විතරයි. පෞවෙන්ද කෞුරුගම ආරාමයට මැරපිරිසක්ඇවිල් අන්නකරනවා ඇයට පුළුවන්තරං එෙක්මට මේක විකුණන්න කියෙලා. හැබෑගේ තාත්තගේ මතකෑන් මෙතන තිනනිෙසා කෞරුමේගුල කියර දෙයහන්නතුව කියවා ඉගල් අන්ට මෙතිරින් අන්න කෙලා. හැබෑගේ වචනහනෝවෙනුවට මැරෑන් ගොඩක් ඕපෙට පත්වෙලා මෙතන තිනදේවල් විනාශ කරන්න පටන්ගරං. වස්සනාකට වගේ මැරැන්න නවත්තල යට උදව් කරන්න කෙන්ශීනෙනවා මේලාවවි දිින්මතන්ට. සි මාවදයක් නැතුව එයයට පුළගන ඉතමත් පහසුවෙන් මේ සිල්ුව මරයන්ට පාහරදිලා තත්පරක හිපයකෙන් ඒගොල සෑම දෙනම් පරාජ කරන්න. කෙන්චෙන්ට එකාරගුඩක් දෙනට මොන දෙ සිද්ද වුන්ත් ඇත්‍රම ලී කැලි දෙකක් විතර භාවිත කරමින්, පොඩිහරි තු වාලයක්කත් නැතු තමයි ගල් ඔොකොටොම පහර දෙන්නේ ැරෑන් ඔක්කොමට එක වැටුනට පස්සේ ඒයා කවරුදදිියාවට හැල්ල කියනවා මදෑ මට්ටුසයි කෙනෙක් සටන් කරන්න කොම දෙ කල්ලා පෙන්න්නන්නේන්න කියලා. ට පස්ස සතුරන්දදියාට හැල කඩුයිලිටර ගැෑ ගුල් හැමට මනු දෙන්න සෝදනං වනත් මෙයාමය කියපුදේ. එතන එන්න හැමෝම කම්පණට පත්වෙලයින්නේ මොක දගලන්න තේරු යනවා. අති තේබියකරු පුරවෘර්ථයක් වෙච්ච බට්ටසයි වෙන කවරුත් නිමේමයා. ඒවගේම කවුරොත් ගොඩා පුදමයට පත්වෙලයින්නේ මොක දෑට තේරුන් යනවා තමන්ගතාත්තක මරණය ගැන පලිගනීමට ඇය මෙච්චර කල් හෙව බට්ටසයි වෙනකවරොත් නමයි කැශේෙන්. ඩකාල ැන්න කාලේ ි සිංකම පොලිසිඳදාරෙන් ේපදනෙක් තැන්ට ල්ලා කෙන්ශිෙන් ඇතුවමතන සටන්කරපු අනෙක් සිනිනමදින මල්ලගන්නවා. මේගොල පොලිස්ටේෂන්න එකට ආවට පස්සේ සයිටෝඉසින් කෙන්ශයෙන්ව ටිකවෙල්ලාවක් තියාගෙනින් නොමතන. අත්මිරාල්ලි අමගතාට සයිටෝගෙෙන් මේ නිස්ස කෙනාතර ඒ අවසායේ තේරුම්ගන්නවා කෙන්ශීෙන් කෑනලොත්තුෝගයක් ලබාගනීමට සසා සාමේ ගෙනීමට බොහොමිනිස්සුන් ානය කරමින් ඇරලිකාර සමරයවරුන්ට උදව දුන්නෙක් කෙනා කියලා. ඉතින් ඒක නිසා වැඩිකාලයක් යන්නකාලේෙන් අත්ිරල් යමගත්තාම මෙයාමනගසින්නැවෙල හෙළි කරනවා අි අවෂධ නි්පාදනය කරන සැමඳනා මරාදමීමට කරුණා කරලා යඩුදව කරන කලා එයා පැහැදිනි කරනෝ මෙයා අබින් ජවාරමණනිසා මෙයාගේ ජනතාව සහ එයාගේ රට විනාශවෙන්න පටගරා එතිං ඒක නිස්සායාට අමශිලාතියෙන්නේ මේ මද්‍රවේ ජවාරම් කරන සනම දෙනාම් මරාදාන්න කනගාඩදාය කලෙස කෙන්චීන් මාකිනික පිළිගැන මුකදයා දවරුවවා නැවත කමදාමත් එයා කාවත් මරාධෑ කියලා ඒක ඇව සයිටෝ කෙන්ශෙන්ගේ කඩුව අත ටරගෙන මේි අනෙක් පැත්තර මහත දෙෙන කඩුවක් භාවිතක කරමෙන් එයාගේ වටන්න කට්ටේ වාආරක්ෂාරන්න කොමද කියලාහනවා. කැශීන් මේකට උත්තර දෙනවා තමන්ගේ සතුරංග මරාදාන්න ඇතුව එයාට පුළුවන් කියලා වටන්න කට්ටේවාරක්ෂා කරන්න. මේල්ලාවිවෙදී සයිටෝකෙන්ශියෙන්ගේ වචන ඔප්පුො කරන්න කියලා එයාට අභියෝග කරනවා දුවන්ත සරණකට එන්න කියෙලා. ැ මේ ගලි ිනි ත්තක ටි වෙලක් සටන්කරත් අත්ිාල් ලගත මෙැතැන්ට වෙල මේකලට කියනවා මේ සටන් කරන එක නවත්තන්න කෙලා. එයා සයිටෝඩ අනකරනවා කෙන්ශීන්න නිදහස් කරන්න කලා. මොකුද තමන්ට වෙනත්කාවත් මරාදාන්න වශනය කෙළ කෙන්ශීෙන් කිව්වේක මෙයා අවසානයේ පිණිගත්ත නිසා. අනෙක් අතර ටකේඩාගෙන්බේරන්න මෙගුමි පැනලගේලා දවස්කන කුත්සා කරණාතර අපිට පේනවයට අහම්බෙන් යයි කෝම නගසනවා කියලා. දි ඒ එක නිසා ඇමිල ඇදි හඩමෙන්මයාගෙන් ඉල්ලා සිටත්නවා කරුණා කරලා ඇව බේරගන කෙලා. ඉවගේම යාහිකෝතීරණය කරනවා ඉගල්ලන්ගේ ආරාමේ ඇවසගවන්න මෙ අතර සිදෙෙන් නිදාශච කෙන්ශේෙන්, පොලිස් මුූලස්ථානනි රටනකොට දකිනවා කවුරු ෑනකම් මෙතන බලංගින්නවා කියලා. කෙන්ශෙන්ට යන්ඩගයක් නෑ කලෑ දන්න නිසා ඇමයාට ආරාධනා කරනවා නැවතත් ඇගේ ආරාමේයටඉන්න කියෙලා. අතීතේදී තමඟෙ තාතා මරාදම කෙන්ශීෙන් කළ කවුරු දනන්ගටයන් ඇයට අශිලාතියෙන්නේ මෙෑ ඇයටකර පුපකාරයට අනිෙක් පැත්තර කෘතගුණ සලකන්න. ඒ වගේ මෑට තරුන්ගෙහිල්ලතියෙන්නේ කෙන්සිීෙන් දැනටමත්්‍ය කරපදේව ගැන පසු ැමවා කියලාත් මැර් දැන් අ වශිලාතයන්නේ වඩා තොද පුද්ලෙක් ාටම ැස්න කෙලා. ඩෝජෝ එක්ගාට ආට පස්සේ කවුරු හයිකෝට කියනවා කෙන්සිෙන් අන්දයි ද, ඒගුලොත් එක ජීවත්ති නෝ කියෙලා. ඉවගේ මේ ඇද්දේ යාහිකෝ කෙන්සිෙන්සා කවුරෝට අදුන්නා දෙ නවා මෙ ගමිව. රාත්‍රේදේ කවර මෙිගුමිසා කංශීෙන්ට ආරාධනා කරනවා. ලගතින තැබැරුමකටගෙල්ලා රාත්‍ර යාරේ ගමු කියෙලා. කෙන්චීෙන් වැඩිය කතා කර නැත්තිවුණත් ගොඩ කාල්ලකට පස්සේ මේ ඇත්තටම ගොඩක් සතුටෙන්ඉන්නේ. වැඩිකාලයක් යන්න කාලෙන් ටකඩ සෑගේ මිනිසෝන් කෙන්ශීෙන් බට්ට සය කනෙක්ෙළ දැනගත්තරට පස්සේ තීරණය කරනෝ මෙආවාහම්වෙන්න මෙතන්ටිනෝ කියලා හැබැයි ටකේඩ එන්න කාලින් මෙගුමිට පුළුවන්ග නවාමතනින් සැකවන්න. ටේඩා කැන්ශීන්ට සලිටිකද්දිලා කියනවා. එයාගේ ආක්ෂකෑ විදදින වැඩ කරන්න කියලා. කෙසියදා කෙන්ශීන් මාfiaියකට සම්බන්ධන කැමති ඇති නිසා ඒය ඇත්තටම් මේක පිළිගණන. කැශීන් ටකේඩාගේ ජෝජනා ප්‍රතික්ෂයප කළලා ටිකවෙලාවකෙන් විශාල කඩුවක්කෙක්ක සගර සනසකයකන තරුණා මෙතැන්ටඇවෙල්ලා ඉදිරිපත්තිනෝ ටකේඩාගේ ආරක්ෂකෑාවෙන්්‍යා කැමති කියෙලා. සනසෝකේ කරපු ඇද්දකට හිරේගිහෙල්ලා අද තමයිත් නිදාසලාතියන්නේ. ඉතින් යායට අශලාතියන ටකේඩන වැනකරමෙන් විශාල මුදල්ලක්කෝ මරිස්වාගන්න. ඉතිං යා ටකේන තමගේහැ ක්‍යපෙන්න්න නොප්පු කිරීමට කැන්ශේන්ට අභියෝග කර නොදුවන්සසරණකට මේ කැවට පස්ස කැන්ශේෙන් ඇත් එකම මෙැතින එලිය ඇම දංඟන අත, නගරයේ පාළමතේගුල සරං කරන්න පටන් අරගෙන සනස්ොඛයාගෙදික කඩුවෙන්ම්මයාට පහරදුන්නත් කෙන්ශචේ නෙක් පත්ටමයාට පහර දෙන්න. ඒවිනුවටයාමයාගේ පහරමගහර නෝවිතරයි. වෙලා කෙන්ශීන් සනස්සුකයක කඩුප පාගලමයාගේ නහනවා යා වගේ ප්‍රබල සටන්කරුවේ ටකේඩ වගේ කෙනෙක්ට වැඩ කරන්නේ මොකද කියලා. ප්‍රශ්නය ඇහුව ගමන් සනස්සකේක උත්තරයක් දුන්න ැතවුණනත් ඒය අමසාන්නේ කෙන්ශියෙන් සමඟ සටන් කරන ගනවත්තල තීරණය කරනවා ටකේඩට වැඩ කරන්න කියලා. සවස්සාරුවේ බට්ටෝ සයිකෙනක් වඩ ොමතුවෙන් උඩෝ නවත මරයන් කන්නෑම සමුල ගාතනය කරලා. පේනවා මේ මැරයන් තමයි කලනිින් ාවසේ කවුරුගේ ඩෝජයකට පහරතුන්නේ. ඊරගදස සයිටෝසා පොලිසින්ධාරෙන්, මැරැන්ගේ ශරිර සොයාගන්න අතර ඒගුලු මේක ගෑන පරික්ෂණයක් ආරම කරලා හන් බෙන්මිතිනින් ඇවිදංගැන කැන් සිින්දදා කියෙනවා සමුලගාතනේ මේගපෙක්කනගේ ශරිරයක් කල්ලගෙන උඩා තරුණයක් කඩවැලපිෙනෝ කියෙලා. මේකෙන් එයට අතේතේ මතක්කන අතර එයාග බිරි්ධ ටොමොත් අතීතේ මේවාගේ මදයක් කත්මින්දා. ොලා ගිතර කාලින්ෙන් කෙන්ශී ශෝකන්ගේ පක්ෂ අධාරකරුවන් වෙච්ච, සාමාජික සමமுறைराයි ප්‍රරිසක් මරදාල තින අතර හලිබේෙනවා ම්‍යමත්‍රෙද රාදම සමුරයි කෙනෙක් තමයි යා ග්‍යනාගත බිද්ධගගේ පෙන්වතා ඒවගෙන් මයාගේ ජවිතේ පලි මතාවට ඒයාගේ මූන සූරන්න පුළංගුණේ මැයට විතරයි ඒවගෙන් මයාගේ දෙමන තුවාලය කෙන්ශීන් යිෆ තමයි කලාතියෙන්නේ. මේී නාකාරි මතගේ සීපත්තින සෑමවස්ථාවකදේම එය තමන්ගේම ප්‍රශ්න කරනවා ගතවෙච සම්පර්ණ කාලේ පුරාම සාමේසිවීමට යාමේ කරපු ඝාතනයක් ඇත්තටම හරිද. මෙයාගේ මේ අදුරුවතිීත ජීවිතේන සාමතමයි එයා බට්ටොසයිය කෙනෙක්විනේ එක නවත්තලා සාමාන්‍ය මිනිසෙක් වෙන්න තීරණය කරේ. දැන් කන්ශීන් කවුරු මෙගුමේසා යාහිකෝ ගොඩක් සාමාන ජීවිතයක් ගත කරන්න පටරයි. වගේමකින්ශෙන් අධතිෂ්ාන කරගන්නවා තමන් අතීතේ කරපු සිනම වැැරැදිමෙනුවෙන් එයා වටන්න මේ කට්ටියව ඕනෙමධයක් කල්ලා ආරක්ෂා කරනවා කියලා. ඉගදවසාක් කෞරුක දෝචුවකට ට න ටික් මටමල්ල උදවිල්න්නනවා ඒගල්ලන්ගේ අසනීපවෙච්ච පවල ්ස්ස ක දෙන කියලා. නගරේ සෑමතනකම කට්ටිය ඉක්මටම රෝගතුරෙන්න්න පටගත් මේකට හේතු මොකද කියලා කෞරුවත්තාමදන් එන. කාලයක් යන්න ලින් කැංචීන්සා අනෙක්කට්ිය වයිද දැනුතින මෙගුමේට මේගල් ළඟ ජීවිත බීරගන්න උදව කරන්න පටන්හරා. මෙගු මේ කැශීන්සා කවුරෝට විශයවත් කරන්නේ කොහොම දෙ කියේලා උපදෙස් ලබාදෙනවා. ගම හිටිය සනසුකෙත්ම තැටෑ වෙල්ලා අපට පේනවා මේඟ ළඟකන්නෑමට එයාට පුළුවන්තරං උදව් ලබාදනවා කියලා. මෙගුමික දක්ෂිතාවට ස්තූතිවෙන්න්න ආසානයේේ මේ කට්ටය ඔක්කොම ක්මට මස්සුවෙලා බලා. ෙන් කුතුවාලයෙන් ඉන්නනෙසා එයාමිකුමින් ආහනවා නගරවැසයන් ඇත්තට මොකදුණේ කියෙලා. ඉතිං ඒටැ උත්තරදිනවා රකේඩා සෑගේ මිනිසොන් මේගළු ජීවත්තනගමේ ජලමූලාශවට වසදාලා. ඉතින් මේ ජල්ලය පානය කරාට පස්සේ තමයි මේගළු සෑමදිනාමල් ඉඩ පෙන්න්නගත්තේ. මෙගුම මේට පස්සේ හෙළිකරනවා ඇතමයි මේ නගරේ ගොඩක් දක්ෂ වෛද පවු්ලක එකමලාමයක් කියලා හැබැ විප්ලවවාදදි යෝද්‍යයා අරම්මුණාට පස්සේ ඇගේ මුළු පෞල්ලම ඒ කෙන්මියගහිෙල්ලා. ති ඒ නිසා මයි අයට සිද්ධවෙලාතියෙන්නේ ටකේඩට වැනකරමින් ජීවත්යෙන්න්න. මෙගුම අබෙන් නිෂ්පාධකෙක් විදියට ටකේඩාගේ අනියම් බිරිඳවිදියටත් තමයි එදනි දෙලාතියෙන්නේ ඇ හෙළි කරනවා ටකේඩාගේ මේ අබින් බිස්්නස් දෙක නිසා නගරේ මිනිසුන් ගඩක් පීඩා විදිනෝ කියලා. මොද ගඩක්ටය අබෙන් ඔට කෝචරයි ැහලා ති නොද කිය නෝනම් ඉගලට මේක ගන්න මුදල් නැතිව වනාහම මේගොල ජීවිතය පවා නැතිකරගෙන. මෙගම එක කතායි වැැවෝට පස්සේ එයට මතක් කෙනවා. යමගතා මේක නවත්තන්න එයාගෙන් දවවිල්ුව කියෙලා. හොඩක් කලා කල්පනා කරාට පස්සේ කෙන්ශීෙන් තීරණය කරනවා කේරගේ මුල් අලස්ථානයට ගෙහෙල්ලා එයා වල්ලන්න පොලි සිදෝ දව කරනවා කියෙලා. කෙන්ශීන් දෝජකින් යන්න හඳනකොටම සනසකේ දැනගෙන තියෙනවා. කෙන්ශීෙන් ටකෝඩවල්ලගන්න මයි අන්න කෙලා. එතිනක නිසා දැන් එ අයට අත්ත වශලා තියෙන්නේ මෙහයට උද්ධව කරමින් එයත් එක්කන්න. ැගුලම මෙතනේ පිටත්ලය අන්න කාලින් අවරක්මටම දන දුවංගෙන අතර ඇහෙලි කරනවා මෙගුමේ දෝජුක දාලා ගෙල්ල කියලා ඇලිවුලෙ ටේකය කියලා තියෙනවා ඇතනීම ටකේඩාගේ මූල්වස්ථයට අනවා කියලාන් ඊට පස්සේ යමරාධනවා කියලා මෙගුම ටකේඩග බේස්සකට හම ඇඩ න අවත් මයානු මඩකරන්න අශලාතිනො කියෙලා විශ්වාස කරමෙන් ටකඩ ගොඩක් සහතුටෙන් යෝ පිළිගන්නන්නේ. ඇැයි මේ වෙලාවෙදි පිියක්කි ලිටනම් යට ඉන්න හැදුවන් අවසනාවට ටකේඩගමිනිසුන් මෙතන්ට වෙල්ලා ඇයව ඒවෙලා විදීනවත්තනවා. ටකේඩ ගොඩක් කෝපෙන් තමයි ඇයට අනෙක් පැත්තට පහර දෙන්නේ. එක වෙලාගට පාස ටකේඩ දැනගන්නවා මෙගමියෝ බේරගන්න කෙන්චින්සා සනොස්සකේ ඒගළගේ බේස්සිෙට විල්ලතිනවා කියලා. වැඩිකාලයක් යන්නකාලින් ටකේඩගේ සම්පුර්ුණ හමුදාවටම කියනවා මඩලළඟ සොහඟෙනගෙහෙල්ලා උළුවන්තරන් ඉක්මට ඒද නාමරාධාන කියෙලා. ඉතින් අවසානයේදී දනුණු සටහන් කැත්තිමනයක කාටවත් නවත්තන්න නැබැ. කෙන්සිංසා සනසකේ ොච්‍ර දක්ෂද කියනවනං ඒගලන්ඩ පුළුවන්ගෙන එක පාර විුද්ධවාදයන් හිපදිනක් එකක සටන් කරමෙන් මේගොලු සෑම දෙනාම් පරාජ කරන්න. ඉතින් එකදිට මේගළු ගොඩක් කියලලා සටකරනතර එකෙටි පිට නවා ක ෂිට පුළුවන්ගෙනවා කියලා බලෙඩ්ගේ මහත්නැති පැත් මත කරමින් එයට පුලුවන්ගෙනවා කියලා ටකේඩගේ මිනිසුන් එකනි කාබිමදාන්න. තින් මේේස ොක්ොම රජචකරාට පස්සේ ඒදන ටකේඩාගේ මූල්ලස්තනට හම කෙන්න්සිෙන්සා සනසුකයිස්රහට ටකේඩාගේ දරුණන්ම සටන්කරුවන් දෙන්න එනවා. ඉතින් ඒදින මේ වෙල්ලාමේදී මේදනත්තක සටන් කරනකොට මුලින් පේනවා කට්ටියේ හැකියාවන් ගොඩක් සමානය කෙලා. හැබැ අවසායේේදී කෙන්සිියන්සා සනුසකේ මේගලටඩ කොච්චර දක්ෂද කියනවවානම් ඒගලාන්න පුළුවන්ගෙනවා මේ දෙන්නවත්ම තින්දි පාද කරන්න. ඉට පස්සේදන්න මේ ගුම බේරගන්න ටකඩග කාමරට දුවන්ගේියා පේනවා ටකේඩා ඇව ප්‍රාණ පේර තියාගෙන ඉන්නන්නේ ඉතින් ඒගුල ටකේඩග වෙස්සෙසරට අපුගමන් ටකේඩ මේගලඟ පැතර මසින්ගන්නයක් දික් කරලා එකදිකට මේකෙන් මිඩතියන්න පටන්ගන්නවා. හැබැ වාසනාකටවාගේ ය කොිින්සෙන් ගුමි පොලිසිට කතා කලා තියෙන්නේසා කයිට සසාකෙන්ශේන්ට පුළුවන්ගෙනවා ටකේඩා ගාාවටැවිදන් ගන්න. ටග ප ලන්න අනුගමනය කරමෙන් ඒගලන්ට අවසානයේ පුළුවන්ගෙනවා, ටකේඩා සෑගේ මිනිසංව අවසානයේ මෙතනද අත්තරංගොටගන්න. සයිටෝ ටකඩාවල්ගත්ද කෙන්ශීෙන් ස සනසෝක මෙගමන්න කකාරට දුවන් ගනා අතර, ඒගුමයා මෙතිනේ නිදහස් කරනොත් එක්කම මෙගමිකේනවා කෙන්ශෙන්ට උඩෝ කවරුගේ දෝජුගෙට ගහිෙල්ලා ඇයව පැහරගත්ත කලා. පේනවා උඩු ඇත්තම කවරෝ ප්‍රාණ පිඩරන්තියෙන්නේ එතකොට යාට පුලුවන් කෙන්ශෙන්ට, කල්ලින් හිටිය වගේ බට්ටො සයිය කෙනෙක් වෙන්න බල කරන්න. ද අවස්සන කොට උඩෝ සිදදාාලතිබ ලිපයක් භාවිත කරමින් කවුරු අල්ලංගෙන් නිස්ථානයට දුවන්ගෙනවා කැන්ශෙන් මෙතැන්ටෙනකොට මිනිසුන් සීගනක් මරා දාාලතියන කන්ශීෙන්ගේ කඩු භාවිත කරමින්ම තමයි. එයාමි අට පහර දෙන්නේ සටන අතරතුර දෙව්ඩෝට අවශයනවා කෙන්ශීෙන්ට තවදුරට අත්ා ගස්සන්න මොක දෙෙත්තුකොටයා සැබෑ බට්ටු සයි කෙනෙ බාට පත්තින නිසා. ඉතිං ඒක නිසා කුඩෝ තීරණය කරනවා තහනන් ටෙක්නීක භාවිත කරමෙන් කවුරුගේ පෙනහළු දෙක වැඩ කරන එක නවත්තන්න. තින් මේක නිසා කෙන්ශීන්ට සිද්ධ වෙනවා ඇ ේරගන්න මෙයත් එක්ක සීරිය සටන් කරන්න උඩෝමයාට කියනව කවරුව බේරගන්න නං එයායට සිද්ධ වෙනවා කෙලා තමංග මරාදාන්න. ඉතින් ඒ කියන්නේ එයාමීට වසරදාහකට කලින් එයා තමගේ පිරිදට ළබදුන්න පොන්දුව කට කරන්න ඕනේ. ඉතිං අවාසනාවකට කැංචීන්ටයගේ පොරොදුව කඩ කරමින් එයාගේ මුණුෂක්තියම් උඩොත්තෙක සරකරන හැරන්න විෙනත්ති කල්පයක් නෑ. දරුණුටනකට පස්සේ ොංශේෙන් උඩට කොච්චර පහරදිනවාවද කියනවනං එයාට මෙ අත්තික සටන් කරන්න ටිගටිකමාරුවෙනවා ඉති මේ අවස්ථාවභාවිත කරමෙන් කෙන්ශීමයාගේ අතට පහරදිලේ එක කඩාදාලා තිීරණ කන තමඟ කඩවානෙ පැත්තහරෝලා ඒකෙන්මයාට පහරදිලා ඒවගාතනය කරනෝ කියලා හැබැයි යා මලාදාන ලෑස්තිවෙෙද්දිම කවුරු කෑංහාල කියනවා උ්ඩෝමරන්නපා කියලා මොකදෑ බීට පත්වෙනවා කෙන්ශයෙන් කලින් හිටයා වගේම බට්ටු සෑ එකෙනෙක් බාට පත්යේ කියෙලා. තින් ඒකනේ සෑ ඉල්ලා සිටනවා උඩෝට ජීවිතධානය දෙන්න කියෙලා. ඉතින් මේ කැහුවට පස්සේ එය ඇත්තටම උඩෝ මරාධානෙන ඉතිං යාමයාට අමේධනය දුන්නන් අනපේශිතල ස අපිට පේනවා උඩෝ පරාජයේ භාරගෙන තමන් මෙමකඩුවෙන් යාටෑනගෙන එයාගේ ජීවිතේ නැතිකරගන්නෝ කියලා. මේකෙන් කවුරුග ජීවිතෙත් බේරෙනවා. ඉතිං ඇසනතුව බිමැට්නොට පස්සේ කෙන්ශීන්තිරණය කරනු ඇ වඩා ගෙන මේස්ථානයෙන් පිටත්තලයානෝ කියලා. ැ හිේට පස්සේ වරුට වසාසය සහි ලැබුණනත් ඇදැකිනො කේන්ශීන් ඇගවනෑ ඉතින් ඇ බීට පත්වෙලා විශ්වාස කරනවා, කින්ශීන් තමන්ග හැරදාලා කලින් වගේ අතුරු ජීවිතය කටගිහිල්ල කියෙලා හැබැක සේවිදත් ඇමතරිගලිටම සොයාගන්නවා, කේශීෙන් නඇත්තරම බටික් ගන්න කඩට ගහිහි දිලතියෙන්නේ. ඉතිං එදායිදං කවුරු කේන්ශීන් මෙ ගොමි සනස්කෙසාහ යහිකෝ මේගලන්ගේ ඩෝජකේ ගොඩක් සසාමකාමය ජීවිතයන් කත කරන්නේ. ති යන්න කලින් කියන්න ඕනේ මේ ෆිල්ම් එකට තවත් කොටස් දෙගත්තිනවා. ඉතින් ඒ කොටස් දෙගත් ඕන්නං වීඩ එක ලයි කරලා ඉවගේම පල්ලෙහැයිෙන් අනිවාරෙන් කමෙන්් කරන්න.